ඔව් දැන් මම මේ මහලා තියෙන්නේ පාවඩයක්. ඉතින් මේ පාවඩේ මැහුවේ මගේ මතින් මමම තමයි මේක සම්පූර්ණයෙන්ම කරේ. මේ අවශ්‍ය දේවල් දී ගන්න තියෙනවා කඩවල වල. ඒ කියන්නේ මේවා තියෙන තැන්වල තියෙනවා. ඉතින් මට පුළුවන් වෙලාවට ටික ටික මම මේක මැහුවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ එකක් ගෙදරදි කරන්න. ඒ වගේම මේ වගේ එකක් ව්‍යාපාරයක් විදිහට ඔයාලට පටන් ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මුලින්ම මේ වගේ එකක් මහලා බලන්න මහලා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් කඩවල් කීපයකට ගිහිල්ලා පෙන්වන්න. පූජා භාණ්ඩ තියෙන කඩවල් කීපයකට ගිහිල්ලා පෙන්නලා මෙන්න. ඔව් ඔයාලට මේ වගේ එකක් ගෙදරදී සාමාන්‍ය නිකන් පුරුදු වෙන්න හදනවා නම් පරණ සාරි වලින් පරණ මොනවහරි බෙඩ්ෂීට් වගේ ඒවා පාවිච්චි කරලා මේ වගේ පාවඩයක් ගෙදරදී පුරුදු වෙන්න හදන්න පුළුවන් මුලින්ම. ඊට පස්සේ ඔයාලට ව්‍යාපාරයක් විදියට මේක කරන්න පුළුවන් ගෙදර නිකන් ඉන්නවා නම්. ඉතින් ගොඩක් දෙනෙක් හොඳට ඉගෙනගෙන රස්සාවක් ලැබෙනකන් ගෙදරට වෙලා නිකන් ඉන්නවා නම් ඔගොල්ලොගේ වෙලාව ගොඩාක් අපරාදේ. ඒ වෙලාවට වටිනාකමක් දෙන්න. ඔයාලට මොන විදිහේ උපාධියක් තිබ්බත් කමක් නැහැ. ඔයාලා මාත් එක්ක තරහ වෙන්න එපා මේ විදිහට කිව්වට. නමුත් ඔයාලට අමතර ආදායමක් ලබා ගන්න මේක හොඳ අවස්ථාවක්. මේක විතරක් නෙවෙයි තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න එක ගොඩක් හොඳයි අනාගතයට. එතකොට ඔයාලට මේක යම් දවසක හොඳ ගමනක් යන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ ඒ දෙනදී මිනිස්සුන්ට දෙනදී හොඳ දෙයක් වෙන්න ඕනේ. හොඳ නිර්මාණාත්මකව ඒ වගේම වටිනා විදිහට ඒක නිර්මාණය කරලා තියෙන්න ඕනේ අඩුපාඩු නැතුව. දැන් අපි කවුරුණත් ගන්න කැමති හොඳ දෙයක්නේ. ඉතින් අපි ඒ ගන්න දේ සතුටින් අපිට අරගෙන පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ. සමහර වෙලාවට අපි විකුණන දේවල් වල විවිධ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ අඩුපාඩු නැති වෙන්න ඕනේ කියන එක තමයි මම අදහස් කරන්නේ. ඒ ගන්න කෙනා ඒ බඩු අරගෙන බැන බැන යන තත්ත්වයක් නැති වෙන්න ඕනේ. ඒ ගත්ත දේ ඒ මුදලට සරිලන විදිහට එයා යම් කිසි මුදලක් දීලා ගත්ත දේ ඉතාමත් සතුටින් ඒක පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක් උදා වුණොත් තමයි ඔයාගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවටපත් වෙන්නේ.